වෙනස් වන පරපුරක දුර දකින අසංක සර්වජන බලයෙන් අංක 4න් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ප්‍රශ්න නිර්මාණය කරගෙන තියෙන ඔබතුමන්ලා මේ ඔබතුමන්ට කැළඹිල්ලක් කියන කැළඹිල්ලක් නෙමෙයි අපිට පේන්නේ පක්ෂය තුළ මහ විශාල සුළි කුණාටුවක් වගේ දැන් මේ මයික් එකට පොර කරනවානේ මයික් ටයිසන්ලා ගොඩක් ඉන්නවා මොකක්ද මේ පොර කෑම මයික් එකට පක්ෂය ඇතුලේ කිසිම ප්‍රශ්නයක් නැහැ මන් දන්නේ කැළඹිල්ල තියෙන එළියේ පක්ෂය ඇතුලේ අපි ඉතාලම ඔබතුමන්ලගේ පක්ෂය කඩේට එළියට ගිහිල්ලා කලබන්න මේ මේමයි ඕනෑම පක්ෂයක ඕනෑම පක්ෂයක විවිධ තරාතිරම් වල පුද්ගලයන් එකතු වෙනවා විවිධ තරාතිරම් වල පුද්ගලයන් විවිධ හේතු හින්දා එළියට යනවා ඉතින් අපි පක්ෂයක් විදිහට ඇත්තටම අර අපේ නායකතුමා කියන වගේ මේක පෙනේරේකින් පෙරලා ගත්තත් අපිට සමහර අයව අඳුර ගන්න තියෙන කාලය අඩුයි ඉතින් අපි පක්ෂයක් විදිහට වර්ධනය වෙන පක්ෂයක් ඉතින් දවස් ගානක් තමයි අපේ පක්ෂයට කාලය ලැබිලා තියෙන්නේ මේ සියල්ල කරන්න. ඉතින් ඒ අතර සමහර අයට එන්න පුළුවන්, ඒ ඇවිල්ලා මේක හොඳයි කියලා යන්න පුළුවන්. එහෙම කාරණා ඕනෙම පක්ෂයක තියෙනවා. නමුත් පක්ෂ අභ්‍යන්තරයට ඒකේ කිසිදු බාධාවක් වෙලා නැහැ. ඔබතුමන්ලාට අද ආපු ගැටලුව පක්ෂය ඇතුලේ අභ්‍යන්තර ඔබතුමන්ලා අතර මේ සංහිඳියාවක් නැහැ කියන කාරණාවනේ. ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියන කාරණාවනේ. ඔවුන්ට සලකන්නේ නැහැ කියන මොන කාරණාවද? ඔබ අහුවොත් ප්‍රශ්නේ හරියටම මට උත්තර දෙන්න පුළුවන්. ගොඩක් ප්‍රශ්න එහෙම තියෙනවා එළියේ. ඔය මොන කාරණාව ගැනද අහන්නේ? ඔව්. ඔය නිශ්චිත වශයෙන් අහුවොත් අපිට උත්තරයක් දෙන්න ලේසියි. මොකද්ද එහෙම වෙන්නේ හේතුව? මං අහන්නේ මයික් එකට ඇයි පොර ගන්න? මයික් එකට කිසිම පොර ගන්න නැහැ කවුරුත්. මේ මයික් එක ප්‍රජාතන්ත්‍රවාදීව තියෙනවා. කන්ෆරන්ස් එකට ඒගොල්ලන්ට ඉඳලා නැහැ කියන ඔය ඒගොල්ලෝ කියන්නේ කවුද කියන්නේ මට අන්න හරි හරියටම හුත් කියන්න පුළුවන් මොකද්ද ඔහු ගැන තියෙන ප්‍රශ්නේ ඔබතුමා මේ කිසිම දෙයක් දන්නේ නැතුවද මාධ්‍ය හැමෝම වාඩි වෙන්නේ නෑ මම දන්නවා ඉතින් ඔබ බයිකහමාර ඔබතුමාත් අතර සාකච්ඡා කරා මේ අද උදේ වෙච්ච සාකච්ඡාවත් ඔබතුමා නොදැනද මාධ්‍ය ප්‍රකාශක හැටියෙන් මෙතනට නෑ අද ඔබතුමන්ලගේ පක්ෂයේ ඇතුලේ ඔව් එන්එම් පෙරේගේ කට්ටියක් ගිහිල්ලා මාධ්‍ය හමුවක් තියෙනවා ඔව් ඔබතුමා ඒකවත් නොදැනද මන් දන්නවා ඉතින් දැන් එතුමා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා අහන දෙයට ඔබතුමා පිළිතුරු ඔ පොඩ්ඩක් ඉන්නකෝ මොකක්ද මේ ප්‍රශ්නේ දැන් මං හිත මාධ්‍ය සාකච්ඡාව ওই පැත්තේ වගේ තියෙන්නේ නෑ මං අහන්නේ ප්‍රශ්නේ ඉවර කළා මට කිව්වොත් මම උත්තර දෙනවා දැන් මෙච්චර වෙලා අහන්නේ ඔබතුමාගේ ප්‍රශ්නේ තමයි දැන් මොකක්ද එන්එම් පෙරේගේ උනේ ඔබතුමන්ලගේ පක්ෂයේ කට්ටියක් ගිහිල්ලා දැන් මාධ්‍ය හමුවක් තියන්නේ හරි ඔබතුමා දැන් තමයි නිශ්චිත වශයෙන් ප්‍රශ්නේ ඇහුවේ ඒක ඒක ඔබතුමා නිශ්චිත වහනකන් තමයි මම මේ බලාගෙන ඉන්නේ මොකද එන්.එම්. පෙරේරා ආයතනයේ අපිත් එක්ක කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන මහත්මයෙක් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා තියෙනවා ඉතින් එතුමාගේ ප්‍රවෘත්ති සාකච්ඡාව එතුමා තියලා තියෙනවා එතුමාගේ ප්‍රවෘත්ති සාකච්ඡාවට මාධ්‍යට ආරාධනා කරලා තියෙනවා එතුමාගේ ප්‍රවෘත්ති සාකච්ඡාව මාධ්‍ය ආවරණය කරලා තියෙනවා එතුමා ප්‍රවෘත්ති සාකච්ඡාව තිබීම ඔබට ප්‍රශ්නයක් නම් ඒක විමසන්න කියලා තමයි අපි අහන්නේ. නෑ ඒක තමයි අපි දැනගන්න ඕනේ ඔබතුමාලා මෙතන ඇවිල්ලා කතා කරන්න ඔබතුමාලගේ පක්ෂය ගැන. ඒ පක්ෂය ගැන මේ ප්‍රවෘත්ති කරන්න තමයි අපිත් ඇවිල්ලා ඉන්නේ. ඔව්. එතකොට ඒකේ තියෙන ප්‍රශ්නයක් වුණාම අපිත් ඒක දැනගන්න ඕනේ. මෙතන චාල්ස් ලහිටියා. මෙතන ඉති අපි දැක්කා සමහරක් YouTube නාලිකාවලින් මතක් කරනවා. මේ ගැටලුව ඔබතුමා මාධ්‍ය ප්‍රකාශක හැටියට අපි ප්‍රශ්නයක් අහුවාම ඔබතුමා උත්තර දෙන්නේ නෑ. නෑ සමාවෙන්න. මාධ්‍ය ප්‍රකාශක විදිහට මම උත්තර දෙනවා දැන් ඔබ අහන්නේ නැත්තම් මේක එන්.එම්. පෙරේරා ආයතනයේ තිබ්බ මාධ්‍ය සාකච්ඡාව ගැනයි මේ අහන්නේ කියලා මම දන්නේ නැහැනේ ප්‍රසන්න අධිකාරීලා තව තැනකත් මාධ්‍ය සාකච්ඡාවක් තියන්න පුළුවන් නේ තව ප්‍රසන්න අධිකාරීලා ඉන්නත් පුළුවන් අපි බලාපොරොත්තු වෙනවා පක්ෂයක් විදිහට තව ප්‍රසන්න අධිකාරීලා ඉන්න පුළුවන් මොකද මේක විශාල අභියෝගයක් වෙච්ච කට්ටිය මෙතන ඉන්න මිනිස්සුන්වත් එහෙට මෙහෙට අදින්න බලනවා ඒක සාමාන්‍ය තත්ත්වයක් ඉතින් ඒක නිසයි මම ඔබගෙන් ඇහුවේ නිශ්චිතව ඔබ අහන්නේ ප්‍රසන්න අධිකාරී ගැන නම් ඒක ගැන මට උත්තර දෙන්න පුළුවන් තියෙන්න පුළුවන් දැන් ඔබතුමා මේක පොඩ්ඩක් මගහරිනවා මේක නෑ මම මගහරින්නේ නෑ මම මගහරින්නේ නෑ ප්‍රශ්නේ නිශ්චිතව අහන්න ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවක් විමසන්න නැතුව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරලා තියෙනවා. ඔහුට එහෙම බාධාවක් නැහැ කියලා. එතකොට ඒකම මැතිවරණ කොමිෂන් සභාවත් කියලා තියෙනවා. අපේ නීතිඥයොත් කියලා තියෙනවා. හැබැයි ඊයේ දවසේ ප්‍රශ්න ඇතුලේ ජනාධිපතිතුමාට අපි මුලින්ම අපි නෙවෙයි එතුමා පෞද්ගලිකව යොමු කරපු ලිපියට ප්‍රතිචාර නැහැ. ලිපිය එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ප්‍රතිචාර නැති නිසා තමයි අපි ඊළඟ පියවරවල් වලට ගිහිල්ලා මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්නේ. ඔබතුමා කියන විදිහට ප්‍රජා අයිතිය අහෝසි වෙච්ච කෙනෙක්ට
ඉතින් පුළුවන් කියලා මම නෙවෙයි කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඒක බෑ කියලා කිව්වම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකට නඩු නිමිත්තක් නැහැ කියනවා නම් මැතිවරණ කමිෂන් සභාවට ඉල්ලුවාම ඒකට ඔව් ඒකේ විරෝධතා ගොනු කරන්න තියෙන්නේ නෑ පාර්ලිමේන්තුවට යන්න පුළුවන් නම් ඉල්ලන්න පුළුවන් නම් තරඟ කරන්න පුළුවන් නම් ඡන්දේ ලබා දීමේ අයිතිය තියෙනවා නම් එතුමාට ඡන්ද කාඩ් එක තියෙනවා නම් එතුමාට ඒ අයිතිය පිළිබඳව ගැටලුවක් නෑ කියන එක තහවුරු වෙලා තියෙනවා. ඔයිද ඒක ඒකට පෙස්සම් ගහලා තිබ්බේ නෑනේ ඒකනේ ප්‍රශ්නේ උනේ පෙස්සම් ගැහුවේ ප්‍රශ්නේනේ. දැන් මේකට පෙස්සමක් ගහලා තිනවා. ඒක තමයි අපි කියන්නේ. අපි ස්තුතිවන්ත වෙනවා මේ පෙස්සම් ගහන නඩුදාන කණ්ඩායමට අපිට කල්ැතුම මේක නිවැරදි කරගන්න අවස්ථාව ලබා දුන්නට. ඉතින් ඒ නිසා දිත්ව පුරපැසිභාවය සම්බන්ධයෙන් ගැටලුව ඇති වෙන්නේ එවකට හිටපු මැතිවරණ කමිෂන් සභාව ඒ කාරණේ සැලකුවේ නැති හින්දා හෝ ඒකට පෙස්සමක් ඉදිරිපත් නොවෙච්ච නිසා. අවසාන වශයෙන් කමිෂන් සභාව කියන්නේ එහෙම කතාවක්. ඉතින් ඒ නිසා මේකට පෙත්සමක් ගිහිල්ලා තියෙනවා මැතිවරණ කමිෂන් සභාවට ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කරලා තියෙනවා. ඒ දෙකෙන්ම අපි නිවැරදි කියලා දැනට ඔප්පු වෙලා තියෙනවා. මේමයි එතුමා මගේ හොඳ මිත්‍රයෙක් දීර්ඝ කාලීනව මේ දේශපාලන ප්‍රශ්න නිසා මේ මිත්‍රකම් වලට කඹ ඇද ගන්න අපිට අවශ්‍ය නැහැ. ඔහු අපේ කණ්ඩායමේ කාර්යශූරව වැඩ කරපු කෙනෙක්. එතුමා කියපු දේවල් සියල්ල මම දැනට දන්නේ නැහැ. හෙට දවසේ ඕගොල්ලෝ වාර්තා කරාට පස්සේ මට පුළුවන් ඒ සියල්ලට උත්තර දෙන්න. නමුත් මම දැනට වාර්තා වෙච්ච කාරණාත් එක්ක ගත්තාම මේක පක්ෂියත් එක්ක තියෙන ගැටලුවකට වඩා එතුමා මේ පක්ෂයට එන්නේ මේ පක්ෂයේ තේරුම් අරගෙන. එතුමා මං හිතන්නේ මීට දවස් දෙකකට කලිනුත් ඔබ ආවරණය කරපු මාධ්‍ය සාකච්ඡාවේදී මගෙත් එක්ක මේ පැත්තේ වාඩි වෙලා හිටියා. මාධ්‍යවේදීන් වෘත්තීමය සේවාවක් කරා ගෙනියන්නේ කොහොමද කියලා එතුමා මේ පක්ෂයත් එක්ක වැඩ කරන විදිය පිළිබඳව අපිත් එක්ක කතා කරා. එතුමාට ඒ වගකීම් පවරලා තිබ්බා. ඒ වගේම ඊයේ දවසේ රාත්‍රියේත් YouTube නාලිකාවක එතුමා මේ පක්ෂයේ තියෙන වදගත්කම වටිනාකම මේ පක්ෂයට තියෙන ගැටලු වලට තියෙන උත්තර ඒ සියල්ල මේ මම දෙනවටත් වඩා හොඳට මාධ්‍යවේදියෙක් විදියට දුන්නා. එතකොට මම කියන්නේ මූලික වශයෙන් රෑ නිදාගෙන උදේ නැගිටිනකොට මොකක් හරි මොලේ මොකක් හරි හෙල්ලිල්ලක් හරි මොකක් හරි අප්සෙට් එකක් උනේ නැත්තම් එහෙම වෙන්න බෑ. හරි අද උදේ මොකද ඊයේ රෑ ඔබ බලන්න ඔබට ඕනනම් යොමු කරන්න පුළුවන් ඊයේ රෑ YouTube නාලිකාවක ඔහු මේ පක්ෂයේ තියෙන ගැඹීරත්වය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරමින් මේක ඉදිරි වැඩපිළිවෙල ගැන කතා කරමින් නායකතුමාගේ ගුණ වර්ණනා කරමින් එතුමා මාධ්‍ය නාලිකාවකට උත්තර දෙනවා. ඉතින් රෑ නිදාගෙන උදේ නැගිටිනකොට එතුමා මේ එන්එම් පෙරේරා එකේ මේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා යම් දේවල් ප්‍රකාශ කරාලු. ඉතින් මම තාම ඌ කරපු ඒ චෝදනා ඇහුවත් මට පුළුවන් උත්තර දෙන්න. ඔව් මොකද දැන් එතුමා මොන චෝදනාව කළත් ඔබතුමාලා මාධ්‍ය දානයකට විතරයිනේ අපි උත්තර දෙන්න ඕනේ. අහ කියන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ නැහනේ. එහෙමනේ. අය අපි දිනපතා කතා කරනවා. මොකද මේ කතාව අපිට අපි නවත්තන්නෙත් නැහැ. කතාව ඉස්සරහට ගෙනියන්නෙත් නැහැ. නමුත් මෙතන ඉන්නවා එතෙන්ට ගිය සහෝදරවරු ඒක දැක්ක සහෝදරු ඒ කාරණා ගැන කතා කරන්න උන්ට පුළුවන් ඒක ගැන. කවුද? ඔව් මමත් එතුමාට ඊයේ මේක ආරංචි වුණේ මට රෑ 12ට එතුමා මට WhatsApp අංකයට එවලා තිබ්බා එතුමාගේ මාධ්‍යට ආවරණය කරන්න යොමු කරපු WhatsApp පණිවිඩය. ඒක දැක්ක වෙලේ ඉඳන් මම කතා කරා. මොකද අපිත් එක්ක හිටපු සෞර්ධයෙකුට ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා නම් අභ්‍යන්තරිකව මැදිහත් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට අපේ සීමාව ඉඳගෙන මැදිහත් වෙන්න පුළුවන්. නමුත් ඔහු මගේ දීර්ඝකාලීන මිත්‍රයෙක් වුණත් මගේ දුරකථනයට මේ වෙනකන් උත්තර දුන්නේ නැහැ. ඊට පස්සේ මම අපේ නායකතුමාට කිව්වා කතා කරලා බලන්න මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. ඒතොර මගේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෝ සියලු දෙනාට මම කතා කිව්වා. ඔය අපිත් එක්ක දීර්ඝ කාලයක් වැඩ කරපු කෙනෙක්. නමුත් මම දන්නේ ඒගොල්ලන්ටත් කතා කරලා තිබුණේ නැහැ. ඉතින් මේක අපිට කියන්න තියෙන්නේ මේක මේ සාමාන්‍ය තත්වයක් නෙමෙයි. මේ දේශපාලනය එහෙම තමයි. මේ දේශපාලනය ඇතුලේ එතුමා අපිට ඉදිරිපත් කරපු බොහෝ යෝජනා තියෙනවා. ඒ යෝජනා එක්ක එතුමා කටයුතු කරපු විදියක් තියෙනවා. ඒ වගේම එතුමාගේ ඉතිහාසයක් තියෙනවා. මේ සියල්ලත් එක්ක මේකත් සැලසුම් සහගත වැඩක එක කොටසක්.
ඉතින් මේ සැලසුම් සහගත වැඩ එහෙම දේශපාලනයේදී සිද්ධ වෙනවා මම හැමදාම කියනවානේ. ඒ කියන්නේ තමන්ටම බෝම්බ ගහගත්ත අයත් ඉන්නවානේ මැතිවරණ ජයග්‍රහණය කර ගැනීම සඳහා. ඉතින් අර පාස්කු පහර වගේ ලොකු ඒවා සැලසුම් කරා කියලාත් අපි විශ්වාස කරනවානේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ ලංකාවේ මිනිසුන්ට මේවා හරි හුරුයි. එහෙට පයින්නවා මෙහෙට පයින්නවා අද කියපු එක වෙනස් කියලා හෙට කියනවා. ඉතින් මේවා කොහොමද වෙන්නේ කියලා කියන්න මට සාක්ෂි නැහැ. නමුත් අපි සාමාන්‍ය බුද්ධිය මෙහෙවා ගත්තොත් ඊයර කියපු එකට හාත්පස වෙනස් එකක් අද උදේ කියනවා නම් ඊයරයි අද උදේ අතර කිසියම් සම්බන්ධයක් තියෙන්න ඕනේ වෙනස් වෙන්න. ඔව් ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒක පුද්ගලික ප්‍රශ්නයක්. ඒ කියන්නේ කලමන්තර ඔබතුමාගේ නායකතුමා කිව්වා මේ පක්ෂිත අපේක්ෂක තෝරගත්තේ පෙනේරෙන් අලලගේ. ඔව්. ඒත් මේගොල්ලෝ අහුවුනේ නැද්ද පෙනේරේ? නැද මේගොල්ලෝ පෙනරේට අහු වුණා. දැන් මේ දක්ෂයෙක්නේ. ඒක මේ පෙන්නන්නේ ඒකනේ. ඉතින් අපි දන්නේ නැහැ මේ දක්ෂකම මේ ඩීල් එකක් දාන්න යොදා ගනී කියලා. නමුත් ඔහු දක්ෂයෙක්. ඔව් ඔව්. තිබ්බා. මොකද එතුමා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කෙනෙක්. එතුමා අනුර කුමාර දිසානායක සහෝදරයා කියලා ඒකම්වරයෙක් වෙලා ඉන්නවා. රාජිත සේනාරත්න ඇමතිවරයා කියලා ඒකම්වරයෙක් වෙලා තියෙනවා. ඉතින් එතුමාට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා දේශපාලන. මං හිතන්නේ ඇමතිවරුම ගණනාවක එතුමා සම්බන්ධීකරණ ලේකම් විදිහට වැඩ කරලා තියෙනවා. ඉතින් වැඩේ තියෙන්නේ මේ සියල්ල යට වෙනවා මේ මැතිවරණ ව්‍යාපාරයේ ඇතුලේ විවිධ පක්ෂ තරඟ කරන ක්‍රමවේද අනුව. ඉතින් මේක පැහැදිලිවම මිලදී ගැනීමක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔබතුමාගේ මේ නායකතුමාගේ පෙනේරේ තියෙන මේ දැල්ක ප්‍රමාණය කියන්නේ හීනි කරන තවත් ඒ වෙනම්. ඔව් අපි කොච්චර හීනි කරත් අපි බලන්නේ ඇත්තටම මේ පෙනේරෙන් දක්ෂයන් තෝරන්න. දක්ෂයනුත් ඒකනේ අපි කියන්නේ හැම වෙලාවෙම අපි පුද්ගලයෝ විශ්වාස කරන්නේ නැහැ ක්‍රමයේ විශ්වාස කරන්නේ. ක්‍රමය විශ්වාස කරනකොට අපි හොරකම් කරන්නේ නැති අය හෝ දූෂණ කරන්නේ නැති අය හෝ ඩීල් දාන්නේ නැති අය පිළිබඳව විශ්වාස කරන්නේ නැහැ. මෙතන ඉන්න ඕනම කෙනෙකුට ඩීල් දාන්න පුළුවන් කියන එක තමයි අපි විශ්වාස කරන්නේ මම ඇතුළු. හරි. හැබැයි අපි විශ්වාස කරනවා මේ ලෝකේ ශිෂ්ඨ සම්පන්න කරලා තියෙන්නේ ඩීල් දාන්නේ නැති මිනිස්සු තෝරලා නෙවෙයි ඩීල් දාන්න බැරි ක්‍රම තෝරලා. අපි හදාගෙන තියෙන එහෙම ක්‍රමයක්. එතකොට එතුමා මේ පක්ෂයට කිසියම් ඇලිගේෂන් එකක් චෝදනාවක් කරනවා නම් අපේ ක්‍රමයේ ඇතුළේ අපිට උත්තර දෙන්න පුළුවන් අපි වරදක් කළා නැහැ කියන එක. එතුමාට කතා කරලා තිබ්බා නමුත් උත්තර දීලා තිබ්බේ නැහැ. දසත සසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.